කියලා පිළිගන්නවා අදත් මගේ අලුත් හැමදෙනාම මගේ YouTube channel එකට ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදී පාණයට යටත් වීම සමග අධිරාජ්‍යවාදී හුත් තම පාණේ පහසු දක්වා හෙළබුදු සිරිතින් පිරිතින් ඈත්තු සිංහල ජාතිය තමන්ට ගැති පිරිසක් බවට පත් කර ගැනීමට මිෂනරි අධ්‍යාපනය හරහා සියලු උත්සාහයන් ගත්තා එහි ප්‍රතිඵලයක් ලෙස 19 වැනි සියවස අවසානයේ සිංහලයට අහිතකර කාල පරිච්ඡේදයක් වුණා සිංහල කම සිංහල නම සමගම අතුරුදහන් වන තැන්ට පැමිණි අතර සිංහලයට ආවේනික සියල්ල අභාග සම්පන්න ලෙස කෙලෙහි යමින් තිබුණා එසේම මේ යනට සිටි සිංහල ජාතියට ජීව වායුව පිබින්නට ඒ ජාතිය තුළින්ම පිරිසක් බිහි වුණා ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයෙන් විවිධ මතමාද මුල් කරගෙන පානදුරවාදය ආදී පංච මහා වාද ඇති වූ අතර එවයි ඉංග්‍රීසි පිටපත් ලෝකේ පුරා පැතිරී ගියා සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා බ්ලවස්කි මැතිණිය හා එක් වී ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී සත්‍යයට වඩා පරමදනය නැත යන අධ්‍යක්ෂ පාටට අනුව තියෝසොෆිකල් සමිතිය ආරම්භ කිරීම පසුපසද ඇත්තේ එහෙතිගේ පංච මහා වාදයන්ගේ බලපෑමයි ලෝපුරා මේ ශාඛා ව්‍යාප්ත වීම සමග බහුතරයක් ඒ වායේ සමාජිකය වුණා ඒ අනුව 1880 දශකයේ ලංකාවට පැමිණි ඕල්කට් බ්ලවස්කි දෙපළ බුදු දහම වැළඳගත් අතර බෞද්ධාගමේ හා අධ්‍යාපනයේ ප්‍රබෝධයේ උදසා බෞද්ධ පරම විඥානාන්ත සංගමයෙහිවත් බුද්දිස් තියෝසොෆිකල් සොසයිටියේ පිහිටෙව්වා කොළඹ ආනන්ද විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, මහනුවර ධර්මරාජ යන බෞද්ධ බාලක පාසල් ඇරඹීමට මොවුන් පියවර ගත්තා. ඉතින් මේ වීඩියෝ වගේ තවත් වැදගත් වීඩියෝ බලන්න දැන්ම අපිව subscribe කරන්න, like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. මේ දුටු අගනුවර කාන්තා පිරිසක් ලාංකික දියණිවරුන්ටද මෙකී අධ්‍යාපන වරම ලබා දෙනුවස් විකස සංවිධානය වුණා. ඔහු බෞද්ධ පරම විඥානාත සංගමයට අනුබද්ධව නාරී ශික්ෂා දාන නමින් සමිතියක් පිහිටවා ගත්තා. ඕල්ක තුමන්ගේ සහ පරම විඥානාර්ථවාදී පීටර් ද ආර්බේව් මැති තුමන්ගේ අස්සනේ ද පාස් සගරාවේ ඕන් දැන්වීමක් පළ කළා. මෙම දැන්වීම කෙරෙහි මරී මියුගේස් හිගින්ස් මැතිණියගේ අවධානය යොමු වුණා. එම දැන්වීමෙන් පළ කළ පුරප්පාඩුව සම්පූර්ණ වූයේ 1889 වසරේ. පර්සියන් නෞකාවකින් ලංකාවට සපමිණි 34 හැවිරිදී එවකට ඇමරිකාවේ පදිංචිව සිටි ජර්මන් ජාතික මරී මියුසියස් හිගින්ස් මැතිණියගෙන් සතපොන් දහස් ගණනකට දුරින් නැති නුහුරු නුපුරුදු රටක ජාතියක දිලුත් දැරියන්ට අහිමිව පැවති නිසි අධ්‍යාපනය ලබා දීමට අපරිමිත ධෛර්යයකින් යුතුව ඇය තම දිවියම කැප කරමින් මෙහි පැමිණියා හිගින්ස් මැතිණියගේ කුසලතා හා පරිපාලන හැකියාවන් මනාව හඳුනාගත් පරිත්‍යාගශීලී වූ පීටර් ද අබ්‍රු මහතා කොළඹ කුරුදුවත්තේ රොස්මින් පෙදෙසේ පිහිරි තම වටිනා ඉඩමින් කුඩා කොටසක් හිගින්ස් මැතිණියට ලබා දී පාසලක් ආරම්භ කිරීමට ආරාධනා කළා. එහි ප්‍රතිඵලයක් ලෙස කුඩා කොටසකින් කටු මැටි ගැසූ පොල් අතු සෙවිලි කළ කුටි දෙකකින් යුත් කුඩා පැලක 1891 වසරේ බාලිකාවන් 12 දෙනෙකුගෙන් යුතුව මිසෙස් පාඨශාලාව හා අනාථ නිවාසය නමින් නව බෞද්ධ පාසලක් එතුමිය විසින් ආරම්භ කළා. ඔවුම පාසකම් යටතේ වුවත් හිගින්ස් මැතිණියට මෙම කටුපැටි පැල්පත මඩ මාලිගයක් වුණා. මේ අතර 1896 වසරේදී අහම්බෙන් පාසලට පැමිණි පරම විඥානවර්ථවාදී ඔස්ට්‍රේලියානු ජාතක විල්ටන් හැක් මහතා අංග සම්පූර්ණ පාසල් ගොඩනැගීම ලබා දීමට වහාම පියවර ගත්තා. තම රට ජාතිය බුද්ධාගම පිළිබඳ සුවිශේෂී හැඟීමක් සිසුවන් තුළ ඇතිකරලීම අරමුණු කරගත් ධෛර්යයකින් යුතු පින්වන් මියුසියස් මැතිණියගේ අපේක්ෂා මල්පල ගන්වමින් දිවයිනේ නන්දසින් දෙමාපියෝ තම දියණුවරුන් මියුසියස් 7ට එවීමට උත්සුක වුණා. ශිෂ්‍ය සංඛ්‍යාව සීක්‍රේම් වර්ධනය වෙද්දී 1897 වන විට උසස් ගුරු විභාග මෙන්ම මැටිකියුරේෂන් විභාගද සමස් සිසුවියෝ හිගින්ස් මැතිණියට සහාය වෙමින් මෙම පාසලේම සේවය කළා. 1903 දී ජිජි බෝයි ශිෂ්‍යත්වය දිනා ගනිමින් ලුසේද අබ්‍රු මෙනවිය ප්‍රථම ශ්‍රී ලාංකික වෛද්‍ය ශිෂ්‍යාව වීමේ වරම් ලැබුවා.
හිගින්ස් මැතිනිය තම දර්ශනයේ ඉදිරියට ගෙන යනවස් 1908 දී මියුසියස් ගුරු අභ්‍යාස විද්‍යාලයේ පිහිටුවා. ලාංකික දැරියන්ට පරිපූර්ණ අධ්‍යාපනයක් ලබා දෙනවස් එතුමිය මියුසියස් දැරියන් අධ්‍යාපනයේ මෙන්ම ගුණ දහමින්ද පෝෂණය කළා. එතුමිය ලංකා ඉතිහාස කතාත් බෞද්ධ පොතපතත් මියුසියස් දැරියන්ට හුරු පුහුදු කළා. බෞද්ධ පිළිවෙත් පොදු හෙළ ඇඳුම් හා සිංහල නම් භාවිතය මියුසියස් දැරියන්ට එතුමිය විසින් හුරු කෙරෙව්වා. මෙලෙස 37 වසර පුරා සිය බෝධිසත්ත්ව පාරමිතාවන් මල්පල ගන්වමින් සිංහල බෞද්ධ බාලිකා අධ්‍යාපනයට ස්වර්ණ සේවය සැපයූ මිසස් බාලිකාවන්ගේ ආදරණීය සුදු අම්මා මරි මියුසියස් හිගින්ස් මැතිණිය 1926 ජූලි මාස 10 වෙනිදා මියුසියස් විදුබිමේදීම මෙලවින් සමුගත්තා. අද දවසේදී මියුසියස් විද්‍යාලයේ බාලිකවන් 6500කට අධික ප්‍රමාණයකට අධ්‍යාපන සෙවන සලසන විදුබිමක්. දේශීය විෂය ධාරාවෙන් මෙන්ම බ්‍රිතාන්‍ය විෂය ධාරාවෙන්ද මියුසියස් ශිෂ්‍යාවෝ අධ්‍යාපනය හදාරනවා. මෙම විෂය ධාරාවන් දෙකටම ඉතා සාර්ථක ලෙස මුහුණ දෙමින් දේශීය මෙන්ම ජාත්‍යන්තර දැනුම පුළුල් කරගනිමින් ජාතික හා ජාත්‍යන්තර සම්මාන සහ ශිෂ්‍යත්ව ලබා ගැනීමට තරම් ඔවුන්ගේ දැනුම පුළුල් වෙලා තිබෙනවා. එමෙම පීටර් ද ආබ්‍රු මැතිතුමන් විසින් අක්කර කාලක පමණ ඉඩම් වපසරියක කුඩා මැටි නිවසකින් අරපෙන ලද මියුසියස් විද්‍යාලය වර්තමානයේ වන විට අක්කර 5ක් පුරා විසිරී පවතින අති නවීන අංගෝපාංග වලින් සමන්විත ශ්‍රවණාගාරයක් පිනුම් තටාකයක් සහිත අති නවීන ක්‍රීඩා අංගෝපාංග වලින් සමන්විත ක්‍රීඩා සංකීර්ණයක් සහ අහස උසට ඉද වූ ගොඩනැගිලි වලින් පරිපූර්ණ විද්‍යාලයක් බවට පරිවර්තනය වී තිබීම දැයට අභිමානයක්. එදා පීටර් ද ආබ්‍රෝ මැතිතුමන්ගේ කලමනාකාරීත්වයෙන් යුක්ත වූ පරකාල මණ්ඩලයේ වත්මන් සභාපති අජිත ද සොයිසා මැතිතුමා ප්‍රමුඛ භාණ්ඩාකාර මණ්ඩලයේ අනිකුත් සමාජිකයෝ විද්‍යාලය අභිවෘද්ධියට ඔවුන්ගේ දායකත්වයෙන් නොමඩුව සැපයුවා. විවිධ කාල පරිච්ඡේද නිරන්තරයෙන් රට අකුල දැමීමේ ක්‍රියාවලිය අපගේ වේගවත් ගමන් මඟ සීමා කළ නමුත් මාර්ගගත ක්‍රමය හරහා විෂය බාහිර ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා පුහුණුව දිගටම කරගෙන යාම සංවිධානය වුණා. වර්තමානයේ පාසල තුල ක්‍රියාකාරී වන සමිති සමාගම් මාර්ගගත ක්‍රමයට පාසල තුල සහ අන්තර් පාසල් තරග සංවිධානය කර තිබෙනවා. මේ අතරින් විශේෂත්වය ඌයේ drive through prize giving වශයෙන් වාර්ෂික ටැග් ප්‍රදානෝත්සවය අතිසාර්ථකව පැවැත්වීමයි. මෙසේ මියුසියස් විද්‍යාලය තමන්ට එල්ලවන සියලු අභියෝගයන්ට අභියෝගයක් වෙමින් දැඩි අධිෂ්ඨානයෙන් කිසිදු පැකිලීමකින් තොරව සියලටම අභීත මුහුණ දෙමින් මියුසියස් මැතිණියකින් පසුව පැමිණි විදුහල්පතිවරුන්ගේත් බාරකාල මණ්ඩලයේත් උතුම් ප්‍රාර්ථනාවන් සාක්ෂාත් කර ගැනීමෙහිලා කටයුතු කරමින් සිටිනවා. මියුසියස් විද්‍යාලයේ ලකබරේ පහන් ටැබැක්සේ බැබලේවා යන ප්‍රාර්ථනය සමගින් අද මම මගේ වීඩියෝව අවසන් කරනවා. ඔබ සැමට සුබ දවසක්.